Team Aval. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට. ඔයගොල්ලන්ගේ ආදරණීය මනාපය ලබා දීලා මාව සුපිරි 24 දින අතරට ගෙනෙන්න වෙනුවෙන්. ඇත්තටම මේක මගේ හිතේ තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඒක මට හැබෑ කරන්න පුළුවන් උනේ ඔයගොල්ලෝ නිසා. මම හිතනවා මේ වෙනකොට මම මුල් වටවලදී ගීත ගායනා කරාට වඩා මේ වෙනකොට මගේ ලොකු ප්‍රොග්‍රෙස් එකක් තියෙනවා කියලා ඒක මගේ එක්ස්පර්ට්ස්ලා කිව්වා. රවිදු ටින් ආව නේද? කඩාගෙන බිඳගෙන හිතපු නැති වේග ස්පීඩ් එකකින් කවුමරි ආවා. ඒක තමයි තියෙන්නේ කෙලින්ම. ඉතින් ඒ තරමට අභ්‍යාස කිරීම සහ උනන්දුව දැන් ඉස්සරහට මේ තරගේ ඉතුරු වෙන්නේ ඔක්කොම ඇවිල්ලා දක්ෂයෝ. ඉතින් එතකොට ඒ දක්ෂකම අවස්ථාවේදී හැමදෙස්සෙම තමන් අනිත් කෙනාට අභියෝගයක් වෙන්නම හැමදෙස්සෙම ඉන්න ඕනේ. ඇත්තටම මේ හිරුස්ටා වේදිකාව නිසා මට ගොඩක් දේවල් ලැබුණා. මේ වෙනකොට මට සංගීත ප්‍රසංග වලට ආරාධනා කරනවා, වෙඩින්ග්ස් වලට ආරාධනා කරනවා, ටිකක් බිසි ලයිෆ් එකක් මේ දවස්වල තියෙන්නේ. ඉතින් අද දවසේ මම ඔයගොල්ලෝ වෙනුවෙන් ගීත දෙකක් ගායනා කරන්න සූදානම් ඉන්නවා, ලස්සන ගීත දෙකක්. ඉතින් ඕගොල්ලන්ට තමයි මේ ගීත දෙක තෝරන්න පුළුවන් මම මොන ගීතෙද මුලින්ම ගායනා කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මොන ගීතේ තේරුවත් මම ඔයගොල්ලෝ වෙනුවෙන් ගායනා කරන්න සූදානම් ඉන්නවා. ශාස්ත්‍රීය පැත්තට බර සින්දුවේ මුලින්ම කිව්වා. ඊට පස්සේ 48 රවුන්ඩ් එකෙන් තා පොඩ්ඩක් වෙනස් විදිහේ සින්දුවකට මාරුනේ. ඊට පස්සේ එතනින් එහාට ටික සින්දු කීපෙම මිනිස්සු ආදරය කරන ගීත අනිවාර්යෙන්ම ඒ හොඳයි. වාගේ තෝරා ගැනීමත් මරු සහය. දැන් දවසින් දවස හැම රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකටම දකින්න දේ තමයි ඔයාගේ සිංගින් මේ කැපැසිටි එක ගැන. සිංගින් කැපැසිටි එක ඔයා ඉන්නේ ඉතින් මුලින් හිටපේ ඕනේ. දැන් අර එන්න ඉම්ප්‍රූව් වෙලා තියෙන එක මරුවට. ඉතින් ඕගොල්ලන්ගේ ආදරය ඕනේ අත්‍තරම මේ වේදිකාවේ මට ඉස්සරහට යන්න. මගේ හීනේ තමයි අවසාන මහ වේදිකාවේ ගීතයක් ගන්න කරන. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. දැම්ම චෙක් ඉන් වෙලා දකුණටම ස්වයිප් කරලා ඔයගොල්ලන්ගේ ආදරණීය මනාපය මට ලබා දෙන්න කියලා.